දියුල් ශාක්‍ය පැංගිරි කුලයට අයත් වන අතර ලංකාව ඉන්දියාව ආශ්‍රිතව සම්භවයේ වී ඇත. ලංකාව තුල වියලි කලාපයේ බොහෝ ප්‍රදේශවල ගෙවතු මට්ටමින් ස්වභාවිකව වැඩෙන දියුල් ගස් බහුලව දක්නට ලැබෙන අතර මෙය උසට වැටෙන ගසකි. ඒ ඵලය සිනිඳු සුදු පැහැයක් ගන්නා අතර ඉදුණු විට ආවරණයේ තනින් තන දුම්බුරු පුල්ලි මතුවේ. එවකීම ප්‍රසන්න ආවේනික සුවඳක්ද ඇත. මුහුදු මට්ටමේ සිට මීටර 450කට වඩා උස ප්‍රදේශවල වගා කළ විට දියුල්වල වර්ධනය දුර්වල වේ. පළතුරක් ලෙස ඉහළ පෝෂණ ගුණයක් සහිත වන අතර කැල්සියම් බහුල ආහාරයක් ලෙසත් පෙන්වා දෙන්න පුළුවන්. කැල්සියම් ඌනතා සහිත අයට ඉතාම ගුණදායක පළතුරක් වන මෙහි ප්‍රධාන අසනු වාරයේ වන්නේ මැයි සිට දෙසැම්බර් දක්වා කාලය වන අතර සමහර ගස්වල අවාරයේත් පළදාව ලැබෙනවා. ලංකාව පුරා විසිරි පැවති දියුල් ජාන එකතු කර අඟුණු කුළු පැලැස්ස මාෂ භෝග හා තෙල් භෝග පරීක්ෂණ හා සංවර්ධන ආයතනය අක්කර 25ක භූමියක් පුරා දියුල් ජාන එකතුවක් ලෙස සංවර්ධනය කිරීමට පියවර අරන්. ඔබ මේ දකින්නේ දියුල් ජාන සම්පත් උද්‍යානය පළතුරු පරීක්ෂණ වැඩසටහන් යටතේ අඟුණුකොළ පැලැස්ස මාෂා හා තෙල් භෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කොට තිබෙන ඒ වගේම ලංකාවේ තියෙන එකම විශාලතම දියුල් ජාන සම්පත් උද්‍යානය. මේ ව්‍යාපෘති යටතේදී ලංකා පුරාම විසිදිලා තිබෙන විවිධ ස්ථානවල තිබෙන වනාන්තරවල තිබෙන ඒ වගේම වගාබිම්වල තිබෙන දියුල් ජාන සම්පත් එක්රැස් කරලා එක තැනක සංරක්ෂණය කිරීම තමයි මේ ව්‍යාපෘතිය සහ මේ වැඩසටහනේ අරමුණ වුණේ. ඒක මේ වෙන විට ඉතාම සාර්ථකව අපිට අවසන් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. මෙහි දැනට දර්ශ 172කට වැඩි ප්‍රමාණයක් සංරක්ෂණය කරලා තිබෙනවා. ලංකාවේ සහ දැනට දකුණු ආසියාවේ විධිමත්ව ස්ථාපිත කොට තිබෙන එකම දියුල් ජාන සම්පත් උද්‍යානය. ලංකාවේ පළවෙනි දියුල් ප්‍රභේද දෙක විදියටත් මේ ජන සම්පත් උද්‍යානයේම තෝරාගත් දියුල් ප්‍රභේද දෙකක් නිර්දේශ කරලා තිබෙනවා. එකක් ANKWA1 සහ ඊළඟ එක ANKWA2. එහෙම නැත්නම් ගොවීන් සඳහා පාවිච්චි කරන නම් දෙකක් විදියට සඳරු සහ ANKWA1 නැමැති ප්‍රභේදයේ රවුම් ප්‍රභේදයක්, ගෙඩි රවුම් ප්‍රභේදයක් එක සඳරු. ඒ වගේම දිගටි විශාල ගෙඩි සහිත ප්‍රභේදය කිලෝග්‍රෑම් එකක් දක්වා වර්ධනය වෙන පුළුවන් ග්‍රෑම් 850 ඉඳලා ඒක වර්ණ කියන නමිනුත් ගොවීන් සඳහන් දීලා තිබෙනවා. මේ කියන්නේ අපි එකතු කරගත්ත දියුල් ජාන සම්පතක දර්ශයක්. එතකොට මේක බද්ධ පැලයක්. ඒ බද්ධ පැල අපි මේ වගේ අක්කර 25ක ශේෂ්ත්‍රයක වගා කරලා තියෙනවා. ඒවයේ නඩත්තු කටයුතු අපි වරින් වර සිද්ධ කරනවා. එතකොට මේ බීම තියෙන තෘණ කපලා, එතකොට ගහ කප්පාදු කරලා පවත්වා ගැනීම හරිම වැදගත්. බද්ධ ශාකයක අනවශ්‍ය අතු, සෙවන අතු, පොළවට පාත්‍රෙති අතු අපි ඉවත් කරනවා. වරින් වර ශාකේ වර්ධනය පිළිබඳ දත්ත ලබා ගන්නවා. එතකොට අසනු දත්ත මේ අවස්ථාවේදී ලබා ගන්නවා. එතකොට ශාකයක අතු එකිනෙක සම්බන්ධ වෙලා සෙවන ඇති වුණොතින් ඒක අස්වැන්නට ගැටලුවක් වෙනවා. ඒක නිසා අපි ශාක අතු ඉවත් කිරීම වැදගත් වෙනවා. මෙහිදී ශාකේ ස්වාභාවික හැඩය අපි බොහෝ දුරට පවත්වාගෙන යෑමට උත්සාහ කරනවා.